ඒ රැස්වීම වල ඒ කාලේ 10 වසරක එපාණිය වෙනස් කරන්න කියලා දසදහස් ගණන් ලොකු සෑයලා ඒ කාලේ කියලා ලොකු ගැල්ලා ඊට පස්සේ 2005 මහින්ද මහත්තයාගේ රැල්ල 2015 යහපාලන රැල්ල 2019 සෞභාග්‍ය රැක්ම රැල්ල සනගාපේම මම මේ මාකට් එක ළඟ ඒකට කතාවක් කරා. අපි බලන්න ඕනේ මේ රැලි එනවා. ඒ 94 ඉඳලා අවුරුදු 20කට දෙකක් මම කරලා තියෙන්නේ. ඊට වඩා දෙකකින් මේ සහෝදර සහෝදරයන් ඇති. රැලි එනවා රැලි යනවා. එනදාම අපි සංවර්ධන එය වෙමින් පවතින රටේ. අද සංවාදනයේ වෙමින් කියන්නේ ඉස්සරහට යනවා කියන්නේ. අද සංවාදනයේ වෙමින් නෙවෙයි සංවර්ධනයේ ආපස්සට යන රටක්. අපිට කොහොමද කරන්නේ? අපිට කරන්නේ කොහොමද? අපි ගොඩක් බලාපොරොත්තු 2019 වැඩ කරා. 2015 යහපාලනේ වැඩ කරපුවා ගොඩක් බලාපොරොත්තු වැඩ කරා 2016 වෙන්න පුළුවන් 94 වෙන්න පුළුවන් ඊට කලින් වෙන්න පුළුවන්. ජනතාව ගොඩක් බලාපොරොත්තු වෙන්න වැඩ කරා සාන්දිය දුන්නා. මේ රට හදන වැඩේ කරන්නේ කොට්ටාස සභාවත් එක්ක කියලා. ඒ නායකයෝ පිට තමයි
අද මෙතෙන් ඇවිල්ලා ඉන්නේ මමත් ඇතුළු මේ මේ පිරිස පහුගිය අවුරුද්දක් දෙකක් පමණ කාලයක් තිස්සේ ඉතාමත් මහන්සියලා මේ කොට්ටාස සභාව වදන මේ කටයුතු කරා ඒ වගේම කලින් වැඩිවලදී මන්ත්‍රීවරයා ළඟට ගිහිල්ලා එතුමනේ පුද්ගලික වාසිවලට අද මේ කතා කරන මමත් මේ වේදිකාවේ සියලු දෙනාත් මේ පැමිණ සිටින ආදරණීය ජනතාව මේ සියලු දෙනාම ඇවිල්ලා ඉන්නේ රටවෙනුවෙන් කියන කාරණේ අපි මුළු ලංකාවටම කියනවා. ජීවිතේ රටවෙනුවෙන් මේ රට හදන්න අවුරුදු 75කට පස්සේ ඉතිහාසයේ පළවෙනි වතාවට රට හදන්න යන්නේ. මම හැමදාම හිතන දෙයක් තමයි දැන් අපි උපතේ සිංහල බෞද්ධ වුණා වගේම උපතේ පස්සේ ශ්‍රී ලංකාවේ ඉදිරියේදී අපිට ඒවා කරන්න තියෙනවා. ඉතින් අවසාන වශයෙන්
මේ වහන්වල දිස්ත්‍රික්කේ මේ වහන්වල දිස්ත්‍රික්කේ ආසන 12ක් ආසන සමුතිය නවසාර වශයෙන් මහනුවර ආසනේ මේ සමුව තියෙන කොට අවසාර වශයෙන් කියන්න ඕනේ ඉස්සර තිබ්බ කතාවක් අහපාරට බලයි මේ පාරට බලයි කියලා මේ මහනුවර මහනුවර නගර සභාවත් එහෙම තිබුණා මෙතන ආවා ජයන්ති කියලා අය මේ පූර්ණ අවුරුදු මම ගියේ පොඩස් සභාවෙන් අවුරුදු 50ක් විතර කොළපාට ඊයසරේ ටෙලිෆෝන් මේ වැලිකන්ද කියන ගම එහෙම ගලා තිබුණා පූර්ණවත් ප්‍රදේශයේ ඒ සියලු දෙනා මේසරේ මාලිමාට මොකද කියන්නේ කියන්නේ අය අරපාර මේ පාර නෑ මහනුවර ආසනේ මහනුවර දිස්ත්‍රික්කේ මීට පස්සේ මාලිමාට කියන එක පෑදලා ප්‍රකාශ කරන මොනේ නා උඩ ජයගන්න